සීයිඩියකට මේ ඊයේ හිටපු සිමිති සස්ථාව සභාපති මං යකඩ වංචාවක් කරා කියලා පැමිල්ලක් දාලා තියෙනවා. මං පාර්ලිමේන්තුවේදි කිව්වා මේ සීයිඩිය එකෙන් එන්න කලින් සීයිඩියකට අපි එන්න ඕන. පාර්ලිමේන්තුවේදි කිව්වා මං අද කතානායකතුමාට මේ අවසර දෙන්න කියලා මං ඇරස් කරන්න ඕන ඇරස් කරන්න කියලා. මොකද දැන් සාමාන්‍යයෙන් මිනිහෙක් ඇරස් කරන්න මේ මෙතනින් ගිහිල්ලානේ ඇරස් කරන්නේ නැහැ. මං ආවාද ඇරස් කරන්න කියලා. මොකද මෙහෙම දෙයක් රජයේ පොදු දේපොළ පනත යටතේ රටේ මේ සම්පත් මං වගේ මිනිහෙක් වංචාවකට ලක් වෙලා තියෙනවා නම් මගෙන් එහෙම අවභාවිතාවක් කළා තියෙනවා අනිවාර්යෙන් මේ අනිත් එක මේ පේමන්ට් කාර්ය නෙවෙයි නීතිඥයෙක් කිව්ව දෙයක් එක නිසා මේ වගකීතු මිනිහෙක් කිව්වනම් මං ඇරස් කරන්න ඕන. මං ඇරස් කරේ නැත්තම් මේක හොයලා බල මේ සම්බන්ධව මාස දෙකක් තිස්සේ පොලිස් පොත්තුමාට තුම්පතාවක් කියලා දෙනවා. මගේ දුරකථන තියෙනවා පොලිස් පොත්තුමාට කියපුවා ආලස්සක ලේකම්ට දෙවතාවක් කියලා දෙනවා. ඒ වගේම කංකසන්තුර HYට කියලා දෙනවා. උතුරේ DIGට කියලා දෙනවා මේවා ආරස්සා කරලා දෙන්න කියලා. ඉතින් ඒ සම්බන්ධව මගේ ගාව තියෙන මගේ ෆෝන් එකේ ඩීටේල් ගන්න බලන් පොලිස් පොත්තුමාට කියපුවායි ආරස්සක ලේකම්ට. එහෙනම් මං කියන්නේ පොලිස් පොත්තුමාගෙනුත් ගන්න ඕන කට උත්තර ආරස්සක ලේකම්ගෙනුත් කට උත්තර ගන්න ඕන කංකසන්තුර HYගෙනුත් ගන්න ඕන DIGගෙනුත් තරහ මේ ආවට ගියාට ප්‍රකාශ කරන්න බෑ. රටේ ඇමති කෙනෙක් මට බාර දීපු අමාත්‍යාංශයක මේ මම යකඩ කපනවා කියලා කියන්න පුළුවන්ද? මේ ඊයේ කියනවා එකක් ඊයේ ඇවිල්ලා මාධ්‍යට කිව්වා ඒ වගකීම ගන්න ඕන කියලා. අද ඇවිල්ලා කියනවා මේ පෙරේදාට ඉස්සරින් දාද චමුදිදාත් එක්ක කියනවා නෑ ඒක කරා කියලා චමුදිදාහණයට. බලමු. හොඳයි. දැන් මොකද ඉතින් බලාපොරොත්තු වෙන්නේ? බලාපොරොත්තු වෙන්නේ එක්කෝ මං ඇතුළට යන්න ඕන එක්කෝ එයා ඇතුළට යන්න. මම ඇතුළට ගිහින් එන්න පුළුවන්ද? දැන් නෑ. මම ඒක හොඳයි. ඇරස් කරනවා හොඳයි. මේ වගේ දේවල් මේ කරන එක හොඳයි. මොකද මේ නැත්තම් අනිත් මිනිස්සු මේ මෙතෙන් හොයාගෙන ගිහලා අරන් එන්නේ. අපි එහෙම නෙමෙයි. අපි ආවා. පාර්ලිමේන්තුවේදී කියලා කතානායකගෙනුත් අවසර අරන් ආවා. කතානායකතුමා මොකද කිව්වේ? කතානායකතුමා කිව්වා මේ යන්න කියලා ඇරස් කරන්න කියලා. ගන්නවා නම් ඇරස් කරනවා නම් අවසර දෙන්නම් කිව්වා. බය නැහැ නේ? බය නැහැ. asianmirror.lk